ආචාර්ය හරිනේ අමර සූර්ය මැතිණිය ගරු කථානායකතුමනි මං අහනවා ගරු කථානායකතුමනි ගරු ආචාර්ය හරිනේ අමර සූර්ය මන්ත්‍රීතුමේගේ ප්‍රශ්නෙට පිළිතුරු එක අයන්න 2023 වර්ෂ සඳහා උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෙනුවෙන් අයවෙන් වෙන් කළ මුළු ප්‍රතිපාදනය පුනරාවර්තන වියදම් සඳහා මිලියන 63,111.63 ප්‍රාග්ධන වියදම් සඳහා මිලියන 28,412.82 එකතුව රුපියල් මිලියන 91,524.44 දෙක පිළිතුර ප්‍රාග්ධන සහ පුනරාවර්තන වියදම් සඳහා වෙන් කළ ප්‍රතිපාදනය ඊට මුළු ප්‍රතිපාදනයේ ප්‍රතිශතයක් ලෙස පුනරාවර්තන වියදම 69%ක් ප්‍රාග්ධන වියදම 31%ක් තුන ඊට ප්‍රතිපාදනයේ ප්‍රාග්ධන සහ පුනරාවර්තන වියදම් සඳහා මේ වන විට නිකුත් කර ඇති මුදල වෙන්වෙන් වශයෙන් පුනරාවර්තන වියදම් සඳහා මිලියන 43,332.04 ඒ කියන්නේ 63000න් 43000ක් දැන්ට නිකුත් කරලා තියෙනවා ප්‍රාග්ධන වියදම් මිලියන 7,456.72 එකතුව මුළු ගණන රුපියල් මිලියන 50,788.76 හතර පිළිතුර 2019 සිට 2023 දක්වා වූ කාල පරිච්ඡේදයේ සතුල රාජ්‍ය විශ්වවිද්‍යාලවල පරේෂණ හා සංවර්ධන කටයුතු සඳහා වෙන් කළ සහ නිකුත් කළ ප්‍රතිපාදනය වෙන් වෙන් වශයෙන් research implemented 2019 higher education division allocation 589,000,573 expenditure 486.1935 UGC allocation 448,000,000 සමාවෙයි මායි මුලින්දල කියවන්න 2019 උසස් අධ්‍යාපන අංශයෙන් මිලියන 589.573 allocation එක expenditure එක මිලියන 486.193 UGC allocation එක මිලියන 448.85 expenditure එක මිලියන 308.52 total allocation මිලියන 1038.42 වියද expenditure මිලියන 794.7135 2020 higher education division allocation එක මිලියන 860.26 වියදම මිලියන 855.089 UGC allocation එක මිලියන 197.52 expenditure 189.95 මුළු allocation එක මිලියන 1057.78 expenditure මිලියන 1045.039 2021 higher education allocation එක මිලියන 886.93 expenditure මිලියන 863.69 UGC allocation එක මිලියන 239.8 වියදම 181 මුළු allocation එක මිලියන 1126.76 වියදම මිලියන 1044.7 2022 higher education allocation එක මිලියන 808.6 expenditure මිලියන 801.51 UGC allocation එක මිලියන 112.83 expenditure මිලියන 64.1 මුළු allocation එක මිලියන 921.4446 expenditure මිලියන 865.15.17 2023 up to 30th September higher education allocation එක මිලියන 752.26 expenditure මිලියන 410.211 UGC allocation එක මිලියන 179.2 expenditure මිලියන 119.3 total allocation එක මිලියන 931.436 expenditure මිලියන 529.51
මංග ඔබතුමීට මේක ලැබෙන සලසන ඊළඟට පස්වෙනි ප්‍රශ්නය ඔව් පස්වෙනි ප්‍රශ්නේ තින්නේ ගරු කතානායකතුමනි හා ඒ පස්වෙනි ප්‍රශ්නයක සභාගත කරන්න මට අතුරු ප්‍රශ්න ටිකක් අහන්න ඕනේ නිසා මම සභාගත කරන්න ඒක තින්නේ විවෘත විශ්වවිද්‍යාලයේ සාගර විශ්වවිද්‍යාලයේ වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ පට්නායක ඉංජිනේරු තාක්ෂණ ආයතනයේ ජෙනරල් සර්ජන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ සංඛ්‍යාලේකන පිළිබඳව මම ලැබෙන සලසන්නේ බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා මේ මට මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ මෙතන පැහැදිලිවම වෙනසක් තියෙනවා ඇලෝකේට් කරලා තියෙන amount එකයි නිකුත් වෙලා තියෙන amount එකයි වියදම් කරලා තියෙන amount එකයි අතර මේකෙන් විශේෂයෙන්ම ප්‍රාග්ධන සහ පුනර්වර්තන වියදම් සඳහා මෙතන පැහැදිලි වෙනසක් තියෙනවා එතන ඔබ ඒකට හේතු හැටියට මොකද්ද දකින්නේ මේ මේක මීට වඩා කාර්යක්ෂම කරන්න අරගෙන තියෙන පියවර මොනවද गारु मंत्रितुम्य दें मे संख्यालेखन तीन सेप्टेंबर तीह दाक्वा एतकोट मुलिम एलोकेशन तिविच्चगान पुनरावर्तन बिलियन हटतुनाई प्राग्दन बिलियन विषयट एकत्व बिलियन अणुएकाय एके मे वेनकोट बिलियन पनह दशम हता क्वैकलतीनो सेप्टेंबर तीह एतोट इलंगु मास तुने आवहम तमाय बिलियन अणुएक दाक्वा आवदन अद्द किनेक तीरु करन्न वेन्ने मे वेनकोट बिलियन अणुक पण वीदं कलती प्राग्दन सह पुनरावर्तन मे आवृद्ध विरा गार पैटर्न खैटीट अडवेदाला पलवी प्रश्न आवे गार मंत्री तुम्हें यदा शिशुतुने एलोकेशन का हाई एडुकेशन रिकरेंट एंड कैपिटल इलग अर अणि प्रश्न आवे रिसर्च एलोकेशन रिसर्च एलोकेशन कोटस दिख किलती हाई एडुकेशन डिविशन किसाई यू जी सी गे कोटस यदि एक तुम्हें कारण मैं पिलगण दिदा संसंदनात्मक दिदा विश्व विशेक मिलियन मिलियन एग्दा हतलिस हतराग्दक्वा गेक विशुदेक मिलियन अटसी हटपहट अडवेला इलाकट मे आवृद्ध दनट पांसी विशी मैं पेलाती हे मम हित इलांग मसतुने नवत अटसी गंटे एवी ගර්මාන්තුතුමාගේ දෙවැනි අතුරු ප්‍රශ්නේ මේකයි දැන් ඉදිරිපත් කරලා තියෙන අයවැය පනතේ තියෙනවා විශ්වවිද්‍යාල ජාත්‍යන්තර මට්ටමට ගේන්න ඕනේ ජාත්‍යන්තර විශ්වවිද්‍යාල වලට ඇතුල් වෙන්න ඉඩ දෙනවා මේ වගේ ගොඩක් කතා කියලා තියෙනවා අලුත් විශ්වවිද්‍යාල කීපයක් යෝජනා කරලා තියෙනවා දැන් මෙතන පැහැදිලිව තියෙනවා අපේ පවතින විශ්වවිද්‍යාල වල බරපතල ප්‍රශ්න එතකොට ඒ වගේම ජාත්‍යන්තර මට්ටමට විශ්වවිද්‍යාල ගේන්න නම් ඔබ හොඳින් දන්න කරුණක් තමයි පරිේශන සහ සංවර්ධනය වෙනුවෙන් අපේ තියෙන අවධානය වැඩි වෙන්න ඕනේ. ඒක තමයි විශ්වවිද්‍යාලක මූලික අරමුණක් වෙන්නේ. එතකොට ඔබ මේ දැන් මේ ඉදිරිපත් කරලා තියෙන අයවැය තුල එහෙම කිසිම කතාවක් පේන්න නැහැ. පවතින විශ්වවිද්‍යාලවල මේ තියෙන ගැටලු. මම දැන් මේ කාලයත් තිස්සේ මේ ප්‍රශ්න ඔබට යොමු කරේ මේක තුල තියෙන දීර්ඝකාලීන ප්‍රශ්නයක් මතු කරන්නේ ඔබත් එකඟ වෙලා තියෙනවා මේ ප්‍රශ්න සියල්ලම පිළිබඳව නමුත් අයවැය අයවැයේදී ඉදිරිපත් වෙලා තියෙන යෝජනාවල අපි මේ අවුරුද්ද පුරාම කතා කරපු සහ ඔබ පිළිතුරු සපයපු එක ප්‍රශ්නයකටවත් උත්තර නැහැ කියන එකයි මම හිතන්නේ මම අහන්නේ ඔබ දකින විදියට මේ විශේෂයෙන්ම පරිේශන හා සංවර්ධන සඳහා මේක දිනු කරන්න මොනවාද අරගන්න යෝජනා කරන පියවර කියලා. මන්ත්‍රීතුමියනි ඇත්ත වශයෙන්ම විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයේ රෑන්කින්ග්ස් පවා ඉහළට එන්න ප්‍රධාන හේතුවක් වෙන්නේ රිසර්ච්. ඒතර ඔබතුමී ඊටාම නිවැරදිව මේ ප්‍රශ්නේ අහලා තිනවා රිසර්ච් වලට වෙන් වෙච්ච ප්‍රමාණය කොච්චරද කියලා. මම ඒකේ පැහැදිලි කිරීමක් කළා ඇත්ත වශයෙන්ම 22 23 සංසන්දනාව ගත්තොත් 2021ට වඩා අඩු වීමක් තියෙනවා බිලියන 200ක විතර. හැබැයි මෙවර අයවැය කතාවේදී एक तन संधान रिसर्च वेलट विश्वविद्यालय की मे समस्या रिसर्च वेलट बिलियन अटाक वेंकन कारण वेंकिरी कलती सविस्तर मम अध्यापन व्याशिष्यति एं कोईतर प्रमाण विश्वविद्यालय क्षेत्र में पहली कल दे වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය